අයිබෝන් ශ්‍රී ලංකාවාසී ඒවාගේම ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වෙන ලාංකික ඔබ සියලු දෙනාටම සුභාලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වෙනස් විදියට මේ රටේ සිංහල අලුත් අවුරුද්ද සමරන්න අපි සියලු දෙනාටම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ දුෂ්කරතා මැද්දේ අපි ඒ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් ඒ උරුමය ආරක්ෂා කරගන්න කැපවෙන ඔබ සියලු දෙනාටම මගේ ගෞරවය ආදරය පළමුවෙන්ම පුද කරන්න කැමතියි. අපේ රට විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයේම කොරෝනා වසංගතයට මුහුණ දීලා ඉන්න වෙලාවේ ඒ වසංගතයත් එක්ක සටන් කරලා ජය ගන්න අපරිමිත උත්සාහයක නියැලීලා ඉන්න වෙලාවේ තමුණාන්සලා අමතන්න අවශ්‍යයි කියලා මම කල්පනා කළේ කරුණු කීපයක් පෙරදැරි කරගෙන. ඒ ගැන කතා කරන්න කලින් මම හිතනවා අපේ යුතුකමක් වෙනවා ඒ කොරෝනා වසංගතය පරාජයට පත් කරන්න. ඉමහත් දුෂ්කරතා මැද්දේ මහා කැපවීම කරමින් අනන්ත අප්‍රමාණ දුක් වේදනා දරා ගනිමින් ඒ සටනට පෙරමුණගෙන කටයුතු කරන සෞඛ්‍ය සේවා අංශ සහ රාජ්‍ය සේවයේ අනිකුත් සියලුම දෙනාට අපේ ගෞරවය සහ ප්‍රණාමය පළමුව පුද කරන්න. වෙන රටවල් වල ඒ අංශවල මිනිස්සු කැප වෙනවටත් වඩා වැඩි කැපවීමකින් වැඩි ආදරණීය බවකින් යුතුව මහා මානව ගුණාංග ප්‍රකට කරමින් ඔවුන් ඉටුකරනේ සේවය ඓතිහාසික සේවයක්. ඒක මේ රටේ ඉතිහාසගතවර සේවයක්. ඔවුන්ට අපගේ ගෞරවාදර ප්‍රණාමය මේ අවස්ථාවේදී මා පළමුවෙන්ම පුත කරන්න කැමතියි. අපි ඉදිරිපිට තිබෙන වසංගත අභියෝගය අපි කවුරුත් හිතාමතා ඇති කරගත් දෙයක් නෙවෙයි. ස්වභාව ධර්මයා විසින් අප ඉදිරිපිට එල්ලකොට දී තිබෙන පාඩමක්. ඒ වසංගත අභියෝගය ජයගන්න වෙන්නේ වසංගතයට ඕන කරන සෞඛ්‍යමය උත්තර දෙනවා වගේම සෝභාදාම විසින් අපට කියා දී තිබෙනේ පාඩමත් ඉගෙන ගනිමින්. එහෙම වුණොත් තමයි නැවත මේ විදිහේ අභාවාචක අත්දැකීමකට ගොදුරු වෙන්න අපට මෙන්ම ලෝකවාසී සියලු දෙනාටම හැකියාවක් නොලැබෙන්නේ. මේ වසංගතයට මුහුණ දෙන්න බෑ ભેද වෙලා. ස්වභාව ධර්මයා විසින් අපි ඉදිරිපිට එල්ලකොට තිබෙන මේ අභියෝගයට මුහුණ දෙන්න බෑ අසමගි වෙලා. ඒ නිසා මේ තමයි අපිට සමගි වෙන්න වඩාත් බල කරන වෙලාව. අසමගිය තුරන් කරන්න වඩාත් අපිව උනන්දු කරවන වෙලාව. අපිට අසමගි වෙන්න ඕන නම් ඒකට පොඩි හෝ හේතුවක් හදාගන්න එක අමාරු දෙයක් නෙවෙයි. ભેදේ වපුරන්න ඕන නම් ඒකට පොඩි හෝ හේතුවක් හොයාගන්න එක අමාරු දෙයක් නෙවෙයි. නමුත් අද හොයන්න ඕනේ සමගිය වැඩි කරන්න පුළුවන් හේතු. අසමගිය තුරන් කරන්න පුළුවන් හේතු. සමගි සම්පන්නව ජාතිකත්ව ભેදයකින් තොරව, දේශපාලන ભેදයකින් තොරව, වෙනත් කුමන හෝ ભેදයකින් තොරව මේ අවස්ථාවේදී අපි සියලු දෙනා එකවන්න එකට මුහුණ දුන්නොත් පමණයි මේ කොරෝනා වසංගතයෙන් අපිට සාර්ථකව ජය ගන්න පුළුවන් වෙන්නේ. චීනය වගේ රටක් සැලකිලි දුරකට ඒ සටනින් ජයග්‍රහණය කරලා තියෙන්නේ. ජාතියක් හැටියට ඔවුන් සමගි සම්පන්නව ඒ රාජ්‍ය පාලනයේ දී තිබෙන උපදෙස් පිළිපදිමින් සමගි සම්පන්නව කටයුතු කිරීම නිසා අදත් අපිට බල කර තිබෙන්නේ ඒ සමගි සම්පන්නව ක්‍රියාත්මක වීමේ වැදගත්කම. නමුත් අවාසනාවකට අද අපේ සමාජයේ යම් කිසි සුළු කණ්ඩායම් පිරිසක් මේ අවස්ථාවෙත් බලනවා මේ වසංගත තත්ත්වය පරාජයට පත් කරන්න සියලු දෙනා සමගිව කටයුතු කරනවා වෙනුවට අසමගිය වපුරන්න, ඒ වගේම ඒ වපුරන අසමගිය මත තමන්ගේ කාලකන්ණි දේශපාලන අරමුණු මුදුන්පත් කරගන්න. මේ තත්ත්වය ගැන අපේ ජන සමාජයේ පුළුල් ලෙස අවධානය සිටිය යුතුයි. එහෙම නොවුනොත් ඒ අයගේ ඒ පවිටු පරමාර්ථ ඉටි වුණොත් අපිට මේ වසංගත අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ රටේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් සඵල කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එදා කොටි ත්‍රස්තවාදයේ පරදවනකොට අපේ ආරක්ෂක හමුදාවන් කිලිනොච්චියේදී පරාජය වෙලා ආපසු හැරියෙනු ඇතැයි බලාපොරොත්තුෙන් හිටපු ඒ කුරිරු අපේක්ෂාව දල්වාගෙන හිටිය සුළු පිරිසක් එදා හිටියා වගේම අදත් මේ කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරන සෞඛ්‍ය සේවයේ වගේම අනිකුත් ඒ ආරක්ෂක හමුදා පොලිසිය ඇතුළේ සියලුම රාජ්‍ය සේවය ඒ ඔවුන් කරන සටනක් අතරමඟදී කඩා වැටුණු ඇතැයි බලාපොරොත්තුෙන් සිටින නරුම මානසිකත්වයෙන් පෙළෙන සුළු පිරිසක් ඉන්න බව අපි කාටත් පැහැදිලි. එහෙම අය බලනවා මේ වෙලාවේ සමගියේ දජයේ වරනවා වෙනුවට අසමගියේ ભેදය නිර්මාණය කරන්න. ඒ අය බලනවා එක්කෝ කොරෝනා හැදිලා මියගිය කෙනෙක්ගේ මූර්තදේහය ආදාහනය කිරීමට විරුද්ධ සටනක් බවට ඒක පෙරල ගන්න. ඒවා පිළිබඳව මානව හිමිකම් කොමිසමට ජිනීවා වලට පැමිණිලි කරන්න. එමගින් ජාත්‍යන්තර අතපෙවීමකට ඉඩ පාදල දෙන්න. ඒ වගේම තවත් පිරිසක් බලනවා එදා ත්‍රස්තවාදී පරද සටනේ අගභාගයේදී ඔබට මතකයි සමස්ත මහා වැඩවර්ධන කැඳෙව්වා සමහර දේශපාලන බලවේග. එවැනි පාපී බලවේග අදත් උත්සාහ කරනවා පරණ පාර්ලිමේන්තුවට පණ දෙන්න. කල්ලිකුත් වෙලා අභාවයට ගිය පාර්ලිමේන්තුවට පණ දෙන්න. ඔබ දන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොවුණා නම්
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පස්සේ 2019 නොවැම්බර් 16 පවත්වපු ජනාධිපතිවරණය ජයග්‍රහණය කරාට පස්සේ ඒ 169ක ජනතා අභිලාෂයන්ට අනුකූලව ඒ ආසන්නයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නව පාර්ලිමේන්තුවක් මේ රටේ පොදු ජනතාවට ස්ථාපිත කර ගැනීමේ හැකියාව තිබුණා. නමුත් එදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන සිටියේ සැකෙන් නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කොවිලේ හෝ තමා මූලික වෙච්ච පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුණු ඇතැයි කියන බිය තිබිච්ච හින්දා ඒ පුද්ගලික බියට ඒ පුද්ගලික ප්‍රශ්නෙට නීතිමය උපකාරයක් හැටියට අවුරුදු 4 මාරක ආයු කාලයක් පාර්ලිමේන්තුවට ලැබෙනකම් ජනාධිපතිවරයාට ඒ පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියන වගන්තිය 19 වෙනි සංශෝධනයට එකතු කළා. අද ඔය මේ සමහර වෙලාවට අද ඔය මේ පරණ පාර්ලිමේන්තුවට පණ දෙන්න වලිකන සමහර දේශපාලන බලවේග තමයි එදා ඒ 19 වෙනි සංශෝධනයට සුජාතභාවය ලබා දුන්නේ. ඒ අයත් කළේ එදා හිටපු අගමැති වික්‍රමසිංහ මහත්මයාට තිබිච්චේ පෞද්ගලික බයට උපකාරක වගන්තියක් ඇතුළත් කරපු එක. ඒ වගන්තිය දාලා නොතිබුණා නම් නොවැම්බර් 16 ජනාධිපතිවරණයේ තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් 169ක ජනවරමකින් ජයග්‍රහණය කරනවා. ඒ බහුතර ජනතාවගේ ජනවරමට අනුකූල නැහැ එදා තිබිච්ච පාර්ලිමේන්තුව. ඒ ජනමතය නිරූපණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පාර්ලිමේන්තුව යල්පැන ගිය පාර්ලිමේන්තුවක් බවට පත් වෙනවා. ඒ නිසා ඒක ඊට පහු වෙනදම විසුරුවා හැරලා මහමැතිවරණයත් ඒ ආසන්නයේම පවත්වන්න පුළුවන්කම තිබුණා. එහෙම වුණා නම් තමයි අර 169ක ජනාධිපතිවරණ ජනවරම නිර්මාණය කරපු මහජනතාවගේ අභිලාෂයන්ට අනුකූල වෙන පාර්ලිමේන්තුවකුත් අලුත් පාර්ලිමේන්තුවකුත් නිර්මාණය වෙන්නේ. එහෙම අලුත් පාර්ලිමේන්තුවකුත් හැදිලා තිබුණා නම් කොරෝනා වසංගතයේ ඉන්නේ මේ මෑතක සිට මාර්තු මාසයේ සිට එහෙමනම් ඒ අභියෝගයට මුහුණ දෙන්නේ ඒ නව ජනාධිපතිවරයාත් නව පාර්ලිමේන්තුවත් නව රජයක්. එතකොට ඒකෙදී කිසිම ගැටුමක් නැතුව අභ්‍යන්තර විරසකයක් නැතුව ඉතාම සමගි සම්පන්නව ඒකාත්මික භාවයේ සහිතව මේ ඕනම අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්කම තිබුණා. නමුත් ඔබ දන්නවා තිබිච්ච පාර්ලිමේන්තුව ජනාධිපතිතුමන් මුදල් ඇමතිතුමන් හැටියට අගමැතිතුමන් යෝජනාවක් ගෙනාවා ණය ගැනීමේ සීමාව ඉහළ දමා ගන්න. ඒකට හේතු වුණේ හිටපු ආණ්ඩුව විශාල වශයෙන් හිඟ මුදල් පියවල තිබුණේ නැහැ, බිල්පත් ගෙවල තිබුණේ නැහැ, බෙහෙත්වලට පොහොරවලට මේ වගේ අත්‍යවශ්‍ය සේවාවන් වලට ඕන කරන හිඟ බිල්පත් එහෙම නැත්නම් ණය ගෙවල තිබුණේ නැහැ. ඒ අය ඒ ණය නොගෙවන්නේ නැති තාක්කල් අලුතෙන් වෙළඳ පොළොට පොහොර ගේන්නේ නැති බෙහෙත් ගේන්නේ නැති විදිය ව්‍යාකූල තත්වයක් ඇති වෙලා තිබුණා. පිළිකා රෝහලේ රෝගීන්ට ඕන කරන බෙහෙත් නැති තත්වයක් ඇති වෙලා තිබුණා. මේ වගේ හේතු මත තමයි මේවා ඉතා ඉක්මනින් පියමන් කරන්න නම් ණය ගැනීමේ සීමාව ඉක්මවා දාන්න ඕන වෙලා තිබුණා. ඒ නිසා සද්භාවයෙන් යුතුව ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනිච්චා. නමුත් මොකද කළේ ඒ තිබිච්ච පාර්ලිමේන්තුවේ යල්පැන ගිය විපක්ෂය ඒගොල්ලොන්ට තියෙන ඊනියා බහුතර බලය පාවිච්චි කරලා ඒ යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඒකෙම පේනවා නව ජනවරමත් ඒ පාර්ලිමේන්තුවත් අතර තියෙන්නේ එකිනෙකට පරස්පර විරෝධී ස්වභාවයක්, ගැටුමක්. ඒ ගැටුම සහිතව ඒ පාර්ලිමේන්තුව පවත්වගෙන යන්න බැරි නිසා තමයි ජනාධිපතිතුමන්ට ඒ නීත්‍යානුකූල ව්‍යවස්ථානුකූල බලය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඒ ලැබිච්ච මොහොතේදීම එතුමා පාර්ලිමේන්තුව නිවැරදිව විසුරුවා හැරි. ඒක ව්‍යවස්ථානුකූලව කළේ. විසුරුවා හැරන වෙලාව වෙනකොට මේ කොරෝනා අභියෝගය අපේ ඉදිරිපිට අපේ සමාජ ඉදිරිපිට නිර්මාණය වෙලා තිබුණේ නැහැ. එතකොට කොරෝනා අභියෝගය නිර්මාණය වුණාට පස්සේ විසුරුවා හැරීමෙන් පසුයි කොරෝනා අභියෝගය නිර්මාණය වුණේ. එතකොට විසුරුවා හැරලා එතුමා නීත්‍යානුකූලව නාම යෝජනා බාර දෙන දිනේ ඡන්දය පවත්වන දිනේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළා. හැබැයි නාම යෝජනා බාර දෙන දිනෙන් පසුව අපි කොහොමද දැනගෙන හිටියා මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය ගන්න. ඒ අනුව කොමිසම මේ පිළිබඳව තීරණය ගනි. ඒ නිසා නාම යෝජනා දීලා මැතිවරණයට අවශ්‍ය කරන්නේ නීත්‍යානුකූලව ගහපු ගැසට් නිවේදනය අනුව ඒ කටයුතු කරලා තමයි මැතිවරණ කොමිසම තීරණය කළේ පාර්ලිමේන්තු මැතිවරණය දින නියමයක් නැතුව කල් දාන්න. අපි දන්නවා මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් අද විශාල ගැටලු මතුවලා තිබෙනවා. මේ රටේ සමහර නීති විශාරදයන් පෙන්වලා දීලා තිබෙනවා මැතිවරණ කොමිසම ඒ ගැසට් නිවේදනයෙන් දින නියමයක් නැතුව කල් දාන්න බෑ, කිසියම් දිනයක් ඇතුව තමයි කල් දැමිය යුත්තේ කියලා. ඒ නීති ශාස්ත්‍රයේ ප්‍රවේණියන්ගේ චෝදනාවට පිළිගත හැකි පිළිතුරක් මැතිවරණ කොමිසම විසින් මෙතෙක් ලබා දීලා නැහැ. එතකොට දැන් මැතිවරණ කොමිසම කළ යුතුව තිබුණා යයි නීති විශාරදයන් පෙන්වා දෙන්නේ කල් දමන්න මැතිවරණ කොමිසමට බලය තිබෙනවා. ඒ දිනයක් සහිතව අනන්තය දක්වා හැම නැත්තම් දින නියමයක් නැතුව කල් දැමීමක් මැතිවරණ කොමිසමට කරන්න කිසිසේත්ම පුළුවන් කමක් නැති බව තමයි නීති විශාරදිය පෙන්වලා දෙන්නේ. කොහොම හරි ඒ අසම්පූර්ණ විදියට කල් දැමීම නිසා මේ තත්ත්වය පාවිච්චි කරගෙන මැතිවරණ කොමිසමේ සමහරුන්ගේ උදව් උපකාරයත් ඔබ දන්නවා
මලසිරුරු ආදාහනය කිරීම පිළිබඳව කියන්නේ කොරෝනාව සංගතයේ වැළඳුනාගේ මලසිරුරු ආදාහනය කිරීම පිළිබඳව රාජනුමන සංවිධානවල කුප්‍රකට නියෝජිතයන් පෙස්සමක් අත්සන් කරා. ඒ අත්සන් කරපු නාමාවලිය ඇතුලේ ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජික අර හුල් මහත්තයාගේ අත්සනක් තියෙනවා. ඉතින් හුල් මහත්තයා අඩු ගානේ කොමිසමේ සමාජිකයෙකු වුණාට පස්සේවත් ස්වාධීනයයි පෙනෙන ලෙසවත් හැසිරෙන්නේ නැහැ. ස්වාධීන නොවුණා. එතකොට තමන් ස්වාධීන නැති බව එවැනි පෙස්සම් වලට අත්සන් කිරීමෙන් ඔහු මනාලේ සොප්පු කොට පෙන්වා දී තිබෙනවා. ඔහු ඉදිරිපත් කරන ප්‍රකාශ වලින් පේනවා මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයක් නැහැ කියලා. ඔහු එක්තරා දේශපාලන ස්ථාවරයකට අනුව කටයුතු කරන පුද්ගලයෙක් බව නැවත නැවතත් ඔප්පු කරලා තිබෙනවා. ඔහුගේ ඒ සංවර හැසිරීම පාලනය කරගන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එක්ක ඕනකමක් නැහැ. එක්ක ඕනකමක් තිබුණත් ඔහුට පුළුවන්කමක් නැහැ. ඉතින් මේ විදිහේ විෂම හැසිරීමක් තිබෙන මේ මැතිවරණ කොමිසම ඒ කල් දැමීම කලේ දින නියමයක් නැතුව. ඒක දින නියමයක් නැතුව කල් දැමීමේ බලයක් නැතුව තිබීදී. එතකොට දැන් මේ තත්ත්වය පාවිච්චි කරලා විපක්ෂයේ සමහර කණ්ඩායම් බලන්නේ මේක තමන්ගේ වාසිය සඳහා යොදා ගන්න. ඔවුන් අලුත් මැතිවරණයකට බයයි. ඔවුන් දන්නවා ඔවුන්ට දැනට තිබෙන සංඛ්‍යාත්මක බලය පාර්ලිමේන්තු ආසනවල සංඛ්‍යාත්මක බලය නව මහා මැතිවරණයකින් පසුව ආරක්ෂා වෙන්නේ නැති බව. ඒ වගේම ඔවුන්ගේ සමහර මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපත් මේ වෙනකොට ලැබෙන්නේ නැහැ මේ විසිරුවා හැරීම නිසා. ඉතින් ඔවුන් බලනවා සැප්තැම්බර් මාසය දක්වා 2020 සැප්තැම්බර් මාසය දක්වා මේ නව මැතිවරණයේ පැවැත්වෙන එක මේ කොරෝනා වසංගතයට මුවා වෙලා වළක්ව ගන්න නතර කරගන්න. නතර කරගන්න විතරක් නෙවෙයි එමගින් පරණ පාර්ලිමේන්තුවට යල්පැන ගිය පාර්ලිමේන්තුවට කල් ඉකුත් වෙච්ච පාර්ලිමේන්තුවට පණ දෙන්න. ඒ පණ දෙන තැනට ජනාධිපතිවරයාව තල්ලු කිරීම සඳහා පොළඹවන්න. ඔබ දන්නවා ව්‍යවස්ථානුකූලව නීති විශාරදින් පෙන්වා දී තිබෙනවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙන තත්වයක් යටතේ එය කැඳවන්න පුළුවන් වෙන්නේ ඒක අවශ්‍යතාවයකට පමණයි. ඒ අවශ්‍යතාවය වෙන දෙයක් නෙවෙයි හදිසි නීතිය පනවල තියෙනවා නම් ඒ හදිසි නීතිය පාර්ලිමේන්තුව තුළ අනුමත කරවා ගැනීමේ කාර්යයට පමණයි. වෙනත් කිසිම කාර්යයකට තමන් විසින් විසුරුවා හැරන ලද පාර්ලිමේන්තුවක් නැවත කැඳවන්න ජනාධිපතිවරයාට නිත්‍යානුකූල පදනමක් නැහැ. ඒ බව දැන දැනම මේ දේශපාලන පවිටු බලවේග බලන්නේ ඒ කළ නොහැකි නීතියෙන් ප්‍රතිපාදන ලබා දී නොමැති කාර්යය ඉටු කරන තැනට ජනාධිපතිවරයාව තල්ලු කරගන්න. ඒකට ඒගොල්ලෝ හරි අහිංසක විදියට කියනවා වසංගතය තියෙන නිසා ඡන්දය පවත්වන්න බෑ. ඡන්දය පවත්වන්න බැරි නිසා ජනාධිපතිවරයා සතුව පමණක් තියෙන බලයෙන් රටපාලනය කරන්න බෑ. ඒ නිසා කළ යුත්තේ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි කියලා. මේක ඉතාම බංකොලොත් ඒ වගේම ඉතාම තක්කඩි දේශපාලන ස්ථාවරයක්. මේක මේ පිටිපස කිසිම සාධාරණ හෝ සදාචාරාත්මක ඌමනාවක් නිරූපණය වෙන්නේ නැහැ. මේ තුල තිබෙන්නේ නව පාර්ලිමේන්තුව පිහිටුවන්න තිබෙන අකමැත්ත සහ නව පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ නියෝජනයට සිද්ධ වෙන දේ ගැන තියෙන බිය. ඒ නිසා තමයි පරණ පාර්ලිමේන්තුවට ඒ මියගිය පාර්ලිමේන්තුවට නැවත පණ දෙන්න මේ සියලු දෙනා මේ පාපී බලවේග උත්සාහ කරන්නේ. අපි ඊටම පැහැදිලිව කියනවා පරණ පාර්ලිමේන්තුවට පණ දීමේ කිසිසේත්ම කළ හැක්කක් නෙවෙයි. ජනවරමිනුත් ඒ පාර්ලිමේන්තුව කල්ලිකුත් වෙලා ඉවරයි. 169ක ජනතා අභිලාෂයන් ඒ තුල නිරූපණය වෙන්නේ නැහැ. සංඛ්‍යාත්මකව නිරූපණය වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි කල්ලිකුත් වෙච්ච පාර්ලිමේන්තුවක් විසුරුවා හැරලා තියෙද්දි නැවත ඒක කැඳවන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒක ඊටාම බංකොලොත් උත්සාහයක් මිස වෙන කිසි දෙයක් නෙවෙයි. අප එහෙමනම් කළ යුත්තේ කුමක්ද? ඔබ දන්නවා මේ පාර්ලිමේන්තුවට ණය ගැනීමේ සීමාව වැඩි කරන යෝජනාව ගියාම කරපු දේ. එහෙමනම් අපි මේ පරණ පාර්ලිමේන්තුවට නැවත පණ දෙන්න බැරි උත්සාහය දරන්නමා වෙනුවට කළ යුත්තේ සියලු දෙනාම සමගි සම්පන්නව එකවන්ව එකතු වෙලා බේද වපුරන්නේ නැතුව මේ කොරෝනා වසංගතයෙන් හැකිතාක් ඉක්මනින් අපේ රට ගොඩ ගැනීම. දැනට මේ වසංගත රෝග නිවාරණ අංශවල ප්‍රවීණයන් ඉතා ප්‍රශස්ත ලෙසේ කටයුත්තට උර දෙනවා. ඒ වගේම ඒකට සහාය දෙන අනිකුත් අංශ ඒක ඉතා ප්‍රශස්ත ලෙසේ කටයුත්ත කරනවා. ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව ලෝකයේ නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් ගත්තත් අපේ රටේ උදාහරණය ලෝකෙ බොහෝ රටවල් වල දකින්න ලැබෙන එකක් නෙවෙයි. අනිත් පැත්තෙන් බුද්ධිංශ මේ සෞඛ්‍යමය කාර්යයට දක්වන දායකත්වයේ ගත්තොත් ඒක අති විශිෂ්ටයි. ඉතින් මේ හැම දෙයකින්ම බැලුවම අපේ රාජ්‍ය සේවය, අපේ සෞඛ්‍යංශ, අපේ ආරක්ෂකංශ මේ ඔක්කොම පෙන්වලා තිබෙනවා අපිට පුළුවන් මේ අභියෝගය ඉතාම ඉක්මනින් ජය ගන්න කියලා. ඒ විශ්වාසය තවත් අවුරු කරමින් ඒ කාර්යයට දෙන්න තියෙන සහයෝගය දෙමින් තම තමන් නායකත්වයේ දෙන සමාජ කණ්ඩායම් වලට ඒ සඳහා සහයෝගය දෙන මානසිකත්වය ප්‍රවර්ධනය කරමින් එකතු වෙලා වැඩ කළොත් අපිට ඉතා ඉක්මනින් මේ අභියෝගය ජයගෙන මේ රටේ නව පාර්ලිමේන්තුව ස්ථාපිත කරන්න සුදුසු වටපිටාවක් සුදුසු පරිසරයක් මේ පොළොව තුළ නිර්මාණය කරන්න පුළුවන්. එහෙම කටයුතු කරනවා වෙනුවට මේ අය බලන්නේ කොරෝනාවලට මුවා වෙලා තමන්ට ලැබෙන්න නියමිත ඉරණමෙන් බේරීම සඳහා
පරණ යල් පැන ගිය කල්ලිකුත් වෙච්ච පුස්කාපු පාර්ලිමේන්තුවට ආයමත් පණ ගන්වන්න තමයි මේගොල්ලෝ උත්සාහ දරන්නේ. ඒ නිසා අපි හිතනවා එමේ ඒ පටු උත්සාහයට අපි එකඟ විය යුතු නැහැ. ඒ පටු ප්‍රයත්නයට අපි යා යුතු නැහැ. සමහර වානවා ජූනි 2 වෙනකොටත් පාර්ලිමේන්තු මැතිවරණේ තියන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියලා. ජූනි 2 වෙනකොටත් පාර්ලිමේන්තු මැතිවරණේ තියන්න බැරි වෙනවා නම් වෙන්නේ කොරෝනා වසංගත තත්ත්වය මැයි මාසය පුරාත් ඉතා බලවත් ලෙස හිසෝසුවනවා. නමුත් අද තාම දවසින් දවස ඔප්පු වෙමින් තිබෙනවා. දවසින් දවසේ අභියෝගයේ අපි ජය ගැනීමේ දිශාවට මිස තව තවත් මේ වසංගතයට ගොදුරු වීමේ දිශාවට නෙමෙයි ගමන් කරමින් තියෙන්නේ. ඒ නිසා මේ දේශ සුබවාදීව බලන්න පුළුවන් ඕන කෙනෙකුට අපේක්ෂා තියාගන්න පුළුවන්. දැන් විශ්වවිද්‍යාල අරින දින ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා ක්‍රමක්‍රමයෙන්. ඒ වගේම පාසල් නිවාඩුව අවසන් වෙන දින ප්‍රකාශයට පත් වෙලා තියෙනවා ක්‍රමක්‍රමයෙන්. ඒ කියන්නේ අපි ඉන්නේ සටනේ ජයග්‍රහී පැත්තට බරව. එහෙම නැත්නම් අපිට බෑ අපි ඉන්නේ කොරෝනා වසංගතය තවත් දුරටත් ව්‍යාප්ත වෙන වාතාවරණයක නම් අපිට විශ්වවිද්‍යාල ආරණ දිනයක් ගැන මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපිට පාසල් නිවාඩු ඉවර වෙන දිනයක් ගැන මෙහෙම කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජූනි 2ට කලින් බැරි වුණොත් කියන ප්‍රශ්නේ නෙවෙයි අපි නගන්න ඕනේ. ජූනි 2ට කලින් අපි මැතිවරණයේ තියලා ඒ විවස්ථානුකූල අවශ්‍යතාවයත් ඉටු කරමු. කොරෝනා වසංගතයත් ජයගෙන සෞඛ්‍ය සම්පන්න පරිසරය හදලා අපි ඒ අභියෝගය ජයගනිමු. ඒ හරි දැන් කවුරු හරි අහනවා නම් හරි ඒත් බැරි වුණොත් කියලා ජූනි 2කට පස්සේ කලිනුත් බැරි වුණා. ජූනි 2කින් පස්සේ ඊළඟට මොකද වෙන්නේ කියන එක විවස්ථාවේ සඳහන් වෙන්නේ නැහැ. විවස්ථාවේ සඳහන් නොවන දෙයක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදහස් විමසන්න තේරුමක් නැහැ. මීට පෙර අවස්ථාවකත් මට මතකයි පළස් සභා මැතිවරණයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදහස් විමසුවාම ශ්‍රේෂ්ඨාධිකරණය ඒකට අදහස් පළ කරන්න උනන්දු වුණේ නැහැ. ඒකට හේතුව ඒ පිළිබඳව කිසිම දෙයක් සඳහන් වෙලා නැති නිසා. ඉතින් ඒ අනුව පැහැදිලි මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණ විමසන්න පුළුවන්කම තියෙන්නේ විවස්ථාවේ තිබෙන සම්කිසි කාරණයක් පිළිබඳ මත දෙකක් තියෙනකොට. දැන් චන්ද්‍රිකා මැතිණියක කාලේ ඒ පාර්ලිමේන්තුව විසුරුවන්නේ 2005ද 2006ද කියලා මත දෙකක් ආවා. ගණ ඒක විවස්ථා විසරදෙයින් නීති ශිෂ්ටයේ අය දෙවිදියකට අර්ථ දැක්වුවා. අන්න ඒ වෙලාවට තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ. ඒ අර්ථ දැක්වීම හරියක මොකද්ද කියලා අහන්නේ. මෙතන තියෙන්නේ ජූනි 2කින් පස්සේ හිස්තන ස්තන ගැන මත විමසීමක් කරන්න අවශ්‍යතාවයක් පෙරනගිනේ නැහැ. ඒ ස්තන ඇති වුණාම ස්තනට අදාළව ක්‍රියාත්මක වීමේ බලය තින්නේ නීත්‍යානුකූලව මහජන වරමින් පත්වෙච්ච ජනාධිපතිවරයාට මිස ඒ ජනාධිපතිවරයා ඇතුළු භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට මිස අග්‍රාමාත්‍යතුමන් ඇතුළු කැබිනට් මණ්ඩලයට මිස වෙනත් කාටවත් නෙමෙයි. ඒ නිසා අපි හිතන්නේ නැහැ කොහෙත්ම ජූනි 2ටත් මෙහා අපිට මැතිවරණේ තියන්න පුළුවන් වාතාවරණය ඇති කරගන්න බැරි වෙයි කියන අසුභවාදී බලාපොරොත්තු අපි නැහැ. එහෙම විශ්වාසයක් අපි නැහැ. අපි ඊටාම සුභවාදීව බලාපොරොත්තු වෙනවා මේ කොරෝනා වසංගතය තුරන් කරලා සෞඛ්‍ය ආරක්ෂිත විධික්‍රම ඇතුව මේ රටේ මහජනතාවට Tamanට අභිමත ආකාරයේ නව පාර්ලිමේන්තුව ස්ථාපිත කරගන්න අවස්ථාව උදා කර දෙන්න අපට පුළුවන් වෙයි කියන විශ්වාසය රජයක් හැටියට අපිට තිබෙනවා. ඒ වගේම එසේ නොහැකි වුත් කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියන වැඩපිළිවෙලකුත් අපිට තිබෙනවා. අපි සූදානම් මේ රටේ පොදු ජනතාවගේ අභිලාෂයන්ට අනුකූල වෙන ආකාරයට ඒ කටයුතු කරන්න. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් ඉතා ගෞරවයෙන් මේ රටේ ඒ විරුද්ධ පක්ෂයේ සමහර කණ්ඩායම් වලින් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා හිටනවා කරුණාකරලා මේක ભેදයේ වපුරන වෙලාව නෙවෙයි. කොරෝනා වසංගතය කියන්නේ මුවා වෙලා තමන්ගේ පටු පරමාර්ථ මුදුන්පත් කරගන්න බංකොලොත් උත්සාහයන් දැරිය යුතු වෙලාව නෙවෙයි. විසල් මනසකින් යුතුව ක්‍රියාත්මක විය යුතු වෙලාවක්. මහජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්න ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර දෙන්නේ සියල්ල කරන්න මේ කොරෝනා වසංගතයෙන් අපි එළියට එන්න ඕනේ. ඒ සඳහා පටු විදියට කල්පනා නොකොට මේ අභියෝගයේ ජය ගැනීම සඳහා රජයේගෙන තිබෙන සාර්ථක වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න කියලා අපි සියලු දෙනාගේ මිල්ලනවා. මේ අලුත් අවුරුදු සමයේ මේ දේශපාලන කරුණු ඔබේ මනසට ඇතුළත් කරන්න සිදුවීම පිළිබඳව ඇත්ත වශයෙන්ම මම කනගාටු වෙනවා. කනගාටු වුණත් ඒක කරන්න සිදු වෙලා තිබෙන්නේ අවුරුද්දක් නොතකා අලුත් අවුරුදු සමයත් නොසලකා ඒ වගේම කොරෝනා වසංගතයෙන් මේ රට බේරගන්න දරන ප්‍රයත්නය පිළිබඳව තියෙන සුභවාදී ක්‍රියාදාමයක් නොසලකා තමන්ගේ පවිටු අරමුණු ඉටු කර ගැනීම සඳහා ඇතමුන් මේක දේශපාලන පිට්ටනියක් බවට පෙරල ගන්න උත්සාහ දරන නිසා. කොහොම වුණත් අපි බොහෝ අභියෝග ජයගත්තු ජාතියක් අතීතයේදීත් මෑත අතීතයේදීත් ඈත අතීතයේදීත්. ඒ නිසා ඒ ආදර්ශය අනුවම යමින් අපි මේ කොරෝනා වසංගතයක් ජයගනිමු. ජයග්‍රහණය කරමින් මේ රටේ මහජනතාවට තමන්ගේ කැමැත්තට අනුව නව පාර්ලිමේන්තුව ස්ථාපිත කරගන්න පුළුවන් දිනය උදා කර දීම සඳහා කැපවෙමු. ඒ සඳහා එකට වැඩ කරමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.